මම හැමදාම තිත්ත ඇත්ත කර කතා කරන කලාකරුවෙක් හැටියට මම තිත්ත ඇත්ත කතා කළා. අපි දන්න ඉතිහාසය පෙරවර්ති බී වාර්තා පොලිස් රිපෝට් වෛද්‍ය වාර්තා සහ පෙර හැසිරීම් ගැන අපි කිව්වා මේ පුද්ගලයා ආවොත් රට ෆේල් කියන එක අපි පුන පුනා කිව්වා පෞගිය යුගයේ දේශපාලන වේදිකාවේ. අපි ඒ කිව්ව කතාව ජනතාව ප්‍රතික්ෂේප කළා. අපි බොරු කියන්නේ කියලා කියා හිතුවා. අපි කියන්නේ අතේ පත්වෙන පච කියලා ජනතාව හිතුවා. හිතලා තමයි මේ පුද්ගලයාව පත් කරගත්තේ. අපි ජනතාවගේ ජනමතයට ගතු ගරු කරලා අවුරුද්දක් පමණ නිහඬව මේ අලුත් රජයට මේක කරන්නට අවසර දීලා බලාගෙන හිටියා. ඒ බලාගෙන හිටියේ සදාචාරාත්මක දේශපාලන පක්ෂයක් හැටියට සහ අපේ නායකතුමා එහෙම කරන්න කියලා අපිට කිව්වේ හින්දා. බලන් ඉදීමේ සීමාවක් නැතිව යාගෙන වගේ තේරෙනවා. ඒ හින්දා තමයි අපි අද මේ අපේ හඬ අවදි කරන්නට මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න මම තීරණය කළේ. මම වැඩිපුර මාධ්‍ය වලට එන්නේ නැහැ. අවුත් හැමදාම තිත් ඇත්ත කතා කළේ. වෛද්‍ය වාර්තා පොස්ට්මෝර්ටම් වල රිපෝට් එතකොට සර්ටිෆයිඩ් කොපි සීලු එක හැමදාම තිත් ඇත්ත කතා කළේ. කවුරු දුන්නත් ගුරු වාර්තා සාවද්දී වාර්තා මම කිව්වේ නැහැ. ඉතිහාසෙදිලම තාම වැරදිලා නැහැ. ඉදිරියට වර්ධීද දන්නේ නැහැ. මම කියන්නේ මෙතෙක් කල මම කිව්ව හැම දෙයක්ම වගකීම් මම බාර ගන්නවා. මේ මම අද කියන දේ මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදියාමි මං තිත් ඇත්ත සීලෝ ආගම් වලට අනුකූලව මං අද මේ කතා කරන්නේ. ඥාති සංග්‍රහය කරන්නේ නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එද්දිම කිව්වා. දූෂිතයන්ට ඡන්ද දෙන්නේ නැහැ කියලා කියන්නේ තමයි දූෂා ගෝඨාභය මහත්තයා ආවේ. නමුත් අද වෙලා තියෙන්නේ අර පරණ ජානගත හොරකම ජානගත ඥාති සංග්‍රහය සීලොම දේවල් ඒගොල්ලෝ නැවත නැවත කරගෙන යනවා. අපිට විපක්ෂයක් හැටියට මේ ගැන නිහඬව ඉන්න බෑ. අපි නිහඬව හිටියා කාලයක් ජනමතයට ගරු කරලා. පොහොට්ටුවේ 1069ට මම අපහාස කරන්නේ. ඒත් අපේ මිනිස්සු මේ 162 මාරම තමයි අපිටත් දුන්නේ හොරු අල්ලන්නට. රෑ 12ට එයාපෝට් වල හොරු අල්ලනවා කියලා මෛත්‍රීපාල සිසිල ජනාධිපතිතුමා කිව්වම ඒක විශ්වාස කරලා මේ අහිංසක ජනතාවම තමයි අපිට ඡන්ද දුන්නේ. අපි ඒක කරගෙන යද්දි ඒකට විරුද්ධව ඒක කළේ ගාල්ලේ මේ මනුෂ මහත්ය දන්න මේ ගාල්ලේ කවුද? වජිර අභිවර්ධනයි සාගල රත්නායකයි අපේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. අපි ගිහිල්ලා කේස් ටික දාද්දි මේ වගේම අල්ලස් එකට ඒ කට්ටිය ගලලා අල්ලස් එකේ ෆයිල් ටික මේගොල්ලන්ට දුන්නේ ඒගොල්ලොමයි. ඉතින් මෙහෙමයි හොරු අල්ලන්න බැරි වුණේ. දැන් ඊට වඩා හොර කණ්ඩායමක් ඒ හොරු ටික නැවතපත් වෙලා මේ රටේ එක දිගට සූරා කමින් සිටිනවා. ශානි අබේසේකර මහත්තය ගැන කතා කරා. ශානි අබේසේකර කියන්නේ CID එකේ හිටපු අධ්‍යක්ෂකවරයෙක්. මම හිතන්නේ රවි සෙනවිරත්න මහත්තයා තමයි CID එකේ ඔහුගේ ලොකු මහත්තයා හැටියට වැඩ කළේ. ශානි අබේසේකර හිටපු ඩිරෙක්ටර්. මේ පුද්ගලයා ගැන මම ඒ පුද්ගලයා සමග කතා කළායයි කියන සංස්කරණය කර සහ සංස්කරණය නොකර හඬපට ලංකාවේ ජනතාව අහලා තියෙනවා. මම එකක් අහන්න කැමති ජනතාවට. මේ එක හඬපටයකවත් තියෙනවද ශානි අබේසේකර ඇති හැකිය අය නැතුව නැති බැරි අය නොහැකියාව ඇති දුප්පත් කෙනෙක් පිළිවිද දැම්ම කියලා. දුප්පත් කෙනෙක්ට විරුද්ධව වොයිස්ලස් ඒ කියන්නේ හඬක් නැති වත්කමක් නැති අහිංසකෙක් පිළිවිද දැම්ම කියලා කවවත් තියෙනවද? නෑ. ඔහු අල්ලලා තියෙන්නේ හිරේ දාලා තියෙන්නේ ලොකුම කුණුකාරයන්. ඔහුට මම මේ පෞද්ගලිකව දන්න දෙයක්. රොයල් පාක් නඩුවේදී ඔහු තමයි පිච්චියේ තිබුණ ලේ පැල්ලමේ DNA එක ගන්න ඔහු තමයි හොයාගත්තේ. ඒ කණ්ඩායම ඔහුට මුලින් කෝටි 3ක් ඔෆර් කළා. ඊට පස්සේ කෝටි 5ක් ඔෆර් කළා. ටූට් සමන්ත කියන ගාමන්ට් ෆැක්ටරි ඕන කෙනෙක්ගේ පුතෙක්. එක පවුලෙත් එහෙම ළමින් දෙන්නේ එකේ කැල්ලු එක්කෙනෙක්ව මැරුවා රොයල් පාක් එකේ. මේ අය තමයි අන්තිමට මුදල් දීලා අතුරුලී රතන හාමුදුරුවන්ට අසපුවට කෝටි 3කුත් ගෙදර යන ගමන් මෛත්‍රීපාල සිරිසිරි ජනාධිපතිතුමාට කෝටි 5කුත් දීලා ගෙදර යන ගමන් ජනාධිපති සමාවක් ගත්තා.
ජනාධිපති සමාව ලැබිලා උසාවියෙන් තීන්දුව ආපු ගමන් එහෙමම ගියා සිංගප්පූරුවට සිංගප්පූරුවෙන් බස් එකේ ගියා මැලේසියාවට පොල්ල අතුරු දාන්න. ඒක නෙමෙයි මම කියන්නේ. ඇයි අතුරුලියේ රතන හිමිට කෝටුණක් ගන්න පුළුවන්? ඇයි හිටපු ජනාධිපතිතුමාට කියන විදිහට කෝටි 5ක් ගන්න පුළුවන්? ඇයි ශානි වගේ මෝඩෙක් සල්ලි ගන්න නැතුව විකුණුන්නේ නැත්තේ? මම අහන්නේ ඒකයි. අපි ඊට පස්සේ යමු දෙවනි කරුණට. ලංකාවේ කොඩුවට ප්‍රචලිත ලොකුම පුද්ගලෙක් තමයි රේනද සිල්වා. රේනද සිල්වාගේ පැත්ත ගත්තා නම් ශානි අබේසේකරට කීයක් හොයන්න පුළුවන්? රේනද සිල්වාගේ මුදලට මේක කියන්න කියලා මට නඩු වැටලා තියෙනවා. ත්‍රී පුද්ගල මිනිසුන් මඩුල්ලක් විසින් බහුතරය දුන්නා ශිරාන් ගුණරත්න, පද්මිනියන් රණවක ගුණතිලක, මොරායස්. ඒකිනුත් බහුතරයේ තීන්දුව තමයි ජීවිතාන්තය දක්වා සිදුනලු. ඊට පස්සේ පංච පුද්ගල ප්‍රියසාද්ද, විජිත් මලල්ගොඩ, නලින් සිල්වා. පංච පුද්ගල ඒකිනුත් තුනේ තීන්දුව. මේ සේරම දෙද්දී ශානිට පුළුවන් නේ අපරාධේ මේ දැන් හිරේින් නැතුව ගානක් කතා කරලා මේක ෂේප් කරගන්න. අපි ඒකක් පැත්තකින් තියමු. කරන්නාගොඩ මේ මෙතුමා කිව්වා වගේ ළමයි 11 දෙනෙක් උසපු නඩු. ඒකෙදි ඔහු ගත්තේ පීඩිතයාගේ පැත්ත. ලංකාවේ පීඩිතයාගේ පැත්ත ගන්න අවංක පොලිස් නිලධාරියෙක්ට අයිති වෙන්නේ මරණය, හිරගේ නැත්තම් ට්‍රාන්ස්ෆර් නැත්තම් දඬුවම්. ඒක තමයි තිත් ඇත්ත. ඒක තමයි පහුවිටිකේ මදුෂ් කියන ඒ කුඩු වලට සම්බන්ධ මහ ව්‍යාපාරිකයා කිව්වේ. ඔහු කිව්වා CCD එකේ තමුන්ගේ කුඩු විකුණනවා ඉන්නවා කියලා. අන්තිමට ඔහු බාර දුන්නේ CCD එකට. ඔහු කිව්වා නාගොඩික්ස් එකේ 16 දෙනෙක් ඉන්නවා කියලා කුඩු විකුණනවා. ඒගොල්ලෝ තාම හිරේ. ඔහු කිව්වා ඔහුගේ පේරෝල් එකේ, ඔහුගේ පඩි ලිස්ට් එකේ ඉන්නවා කියලා දේශපාලඥයෝ CCD එක, CID එක, ගරු මන්ත්‍රීවරු, ගරු අගමැතිවරු, අතිගරු ඉන්නවා කියලා ඔහු කිව්වා. ඔහු ඒක තමයි එහෙට මැරෙන්න හේතුව. මම කියන්නේ ශානි අබේසේකරලා ඍජු පොලිස් නිලධාරියෝ හැටියට මේ අයට විරුද්ධව ක්‍රියා කළා. ඒක තමයි අර හරි ඉන්නේ. මගේ හඬපටවල තියනවා කතා කරයි කියලා අපේ පක්ෂේ තියනවායි කියලා කියන එක නඩුවක් තියෙනද මම වැඩි කියන්නේ. පුළුවන් නම් පෑයකට හිරේ දාන්න කියලා. තමුනාසලා හිතන්නේ ඇයි මම එහෙම කියන්නේ? මට හම්බෙලා අහනවා කවුද අපේ පෞසි මහත්තයා? ඇයි මම අපේ ආණ්ඩුවේ වෙලා ඔබ මාව හිරේ දාන්න කියලා? අපි කවදාවත් හොරාට පක්ෂපාත ભેදකින් තොරව සැලකුවේ නැහැ. හැමදාම හොරානම් හොරා පක්ෂපාත ගැන පිටුවේ නැහැ. මේක නඩුවක් තියෙනද මට කියන්න බෑ. අපි හැමදාම උත්සාහ කළේ හොරෙක්, වංචාකාරයෙක්, මිනිමරුවෙක්, එතනෝල්කාරයෙක්, කුඩුකාරයෙක් කොහොම හරි ඇතුළට දාන්න මිසක් ශානිලක් කතා කරලා නැහැ. සල්ලි දෙන්න, අරකින් සල්ලි ගන්න, මේකෙන් සල්ලි ගන්න කියලා හොරාව ඇතුළට දාන්න අපි කතා කළේ. ඒ හින්දා මම නැවත නැවතත් ජනතාවට කියනවා ශානි වෙනුවෙන් අපි පෙන්නේ සිටිය යුතුයි. මම දන්නේ ශානිට තියෙන අනිත්තුම චෝදනා ගැන මම බෙදී හිටින්නේ නැහැ. සාක්ෂි මාරු කළාද? එහෙම එකක්. ඒක මම දන්නේ වාස්කුණු වර්ධන කේස් එක. නමුත් මම දන්න විදිහට ඔව් බාරදක්ෂමන් ඝාතනයේ 4 දිනෙම මැරුණ එකක 11 දිනේ කුස්සපේකයි. එතකොට ස්ටුට්ෂමන්ත ඝාතනයට එක්ක ඔව් ඍජුව පොලිස් නිලධාරී කීදිර තමුන්ගේ ක්‍රියාකව හරියට කරා කියන එක මම මේ අවස්ථාවේ ඒ ගැරන්ටිය පමණක් දෙනවා. දැන් නැවතත් ආවොත් මට වෙලා තියෙනවා තව කතා කරන්න. දැන් නැවතත් මම කතා කළොත් දැන් ලෝකේ හැමතැනම අපේ නලින් බණ්ඩාර මතුරුවත් ඇවිල්ලා ඉන්නවා. ඔහුත් මේකට කිව්වා ලෝකේ හැමතැනම කොරෝනා වලට බේත් හොයනවා. ඒ බේත් හොයන්න දිවාරෑ නැතුව ලෝකේ ඉන්න සයන්ටිස්ට්ලා හොඳම වෛද්‍යවරු මහන්සි වෙද්දී අපේ මේ මැදමුලනේ රාජපක්ෂ ජුන්ටාව මොනවද කරන්නේ? කිසිම වෛද්‍ය සහතිකයක් නැති ජම්බු කස්මුලේ සින්දු කීකේ හිටිය කොල්ලෙක් වල්ලගෙන ඒක ඉමේ ශ්‍රංගන කියන අනේ සංජීවනි වීරසිංහ එක්ක සින්දු කීකේ දිහා යමේ. අපි දන්නවා ජම්බු කස්මුලේ තමයි මේ එලියත් වයිට් කියන මිනිස්සයා හිටිය කොල්ලුව හිටියේ.
ඔහු ඊට පස් දැන් කියන්නේ ඔහු හිමාලි හිටියේ මන් දන්නේ හිමාලි ජම්බුගස් මුල්ල කියන එකක් තියනවද කියලා ඔව් ජම්බුග හිමාලි ජම්බුගස් තියනවද ජම්බුගස් මුල්ල හිමාලි තියනවද කියලා මම නත් දන්නේ නැහැ ඔහු කියනවා ඔහු ඉන්දියාවට තද ඇනෝම් කරලා තියනවලු මුකේෂ් අම්බානි මහේෂ් අම්බානි ෂාරුක් ඛාන් සචින් තෙන්දුල් ඛාන් එතකොට මේ අය මේ අය දෙවගේ බේත් ගන්න ඔහුගේ ක්ලයන්ට්ස් අර දුක කරදරයක් ආපුවම නැරෙන්නේ නැති මිනිස්සු පිදුරු ගහෙත් ඉල්ලන පිදුරු ගහේ ඉල්ල හරි තමුන්ගේ ජීවිතය බේර ගන්න දන්නේ මේ වගේ ව්‍යසනයක් වෙද්දී මේක මරණ තර්ජන තියෙන මරණය පෙනිපෙනී ඉන්න වසංගතයක් තියෙද්දී ඒක විකුණගෙන කණ එක කොච්චර වැරදි වැඩක්ද ඔබ දන්නවද මොහු මේ හරහ කරන වංචාව මොකක්ද මට වෛද්‍යවරු කතා කරලා කිව්වා මෙයා මේක නොමිල කරනවා කිව්වට මෙයා මේක ප්‍රෙසිඩන්ට් ෆන්ඩ් එකෙන් ජනාධිපති අරමුදලෙන් වගකීමෙන් මං කියන්නේ මිලියන 80ක් කරන් තියනවා මේ ඉස්සල වැඩකට මේ පුද්ගලයා මමත් මේ හැම වෛද්‍යවරෙක් ගාවටම යනවා චෙක් කරන්න ගවේෂණය කරන්න මම අද කියන්න මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ බොහොම තිත්තක් අවුරුදු 3කට ඉඳලා කරේ මම රංගේ බණ්ඩාර පාලිතවර පිරුම ඇන්ටිඩෝප් එකේ සභාපති ඩොක්ටර් ගීචාන්දර මෙන්ඩිස් ඇතුළු අනුමගමගේ දයගමගේ මේ අපි කට්ටියම ගියා මේ පුද්ගලයාගේ මේ බේත් ගැන කතා කරන්න මං ළඟ ඉදීම මං ඉදිරිපිටම ඇන්ටිඩෝප් එකේ සභාපති ගුලි සහ උගුරු කීපයක් පාරණය කළා ගීචාන්දර මෙන්ඩිස් කිව්වට විශ්වාස කරන්න ගෙදර ගියා මැරිලා වැටුණා මම මගේ කීමෙන් කියන්නේ පෝස්ට්මෝර්ටම් මූත් කරේ නැහැ කිව්වයි ඌදල් පස්සේ ඇන්ටිඩෝප් එකේ සභාපති ගීතාංජන මෙන්ඩිස් මැරුණේ මේ බේත් පිළ රංජන් රාමනායක කියන්නේ ඕන්න නඩු දාන අර සාක්ෂියට හිටපු කට්ටියක් ඉන්න ඕන තරම් ඉතන මේක තමයි සිත් ඇත්ත ඊට පස්සේ කවුද මන් දන්නේ පාලිතේවර පෙරු මහත්මයා මේක කියයිද කියලා පාලිතේවර පෙරු මහත්මයාගේ පුත්‍රයත් මේ බේත් කිව්වා මම කියන්නේ රටේ රාජ්‍ය නායකයා කිසිම සහතිකයක් කිසිම වෛද්‍ය සභාවකින් අනුමත කරපු නැති වෛද්‍යවරයෙක්ට මෙහෙම බේත් පුවන්න අවසර දුන්නම රාජ්‍ය නායකයන් කියන්නේ රොයල් ડોක්ටර් කියලා. මම කියන්න මේ වෙලේ තම කියන්න කඩකාඩි නමුත් කියන්න වෙනවා. අපේ පක්ෂයේ එක්තරා පුද්ගලෙක් උත්තේජනයක් ගන්න මේ බේත් දීලා අන්තිමට ගිහිල්ලා ලේ ඇදලා සනීප කරේ. දැන් විශ්‍රාම අරගෙන මේක තමයි ඇත්ත. ඔහුගේ ක්‍රියාශීලීත්වය මදි කියලා ගිහිල්ලා මේ වේදාගෙන් ගුලියක් බිව්වා. ඉතින් මේ මේ ගුලි බීලා මිනිසුන්ට මේ මේ මිනිසු තමයි අද ගිහිල්ලා කලාතරින්නේ. මේ මිනිසු තමයි ගංගාවලට කලාතරින්නේ. මේ මිනිසුන්ගේ මෝඩ දේවල් අහලා තමයි සෞඛ්‍ය ඇමතිතුමිය ගිහිල්ලා රත්නපුරේ කලාතරිනවා. ප්‍රසන්න රණතුංග ගිහිල්ලා ගම්පහ දිස්ත්‍රික්කේ කලාතරිනවා. මන්දක ගම්මන් පිළ කියලා තවත් තැනක කලාතරිනවා. පාරේ බසුද්දවත්තලා මොන විකාරයක්ද මේ කරන්නේ මේ මේව බල අපි කාලකන් සතුටක් ලබන්නේ අපි විපක්ෂයේ කාර්යභාරයේ ආණ්ඩුව හුරතල් කිරීම නෙමෙයි මම කියන්නේ මේක ව්‍යාපාරයක් කරගෙන තිනෝ අපි අතාරින්නේ නැහැ වැඩි අපේ කරු නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ඔව් මුකවාඩම් ගැන කියද්දි මට තාම මතක් කළා මම ඇවිල්ලා පේනවා ජොන්සන් ෆ්‍රැන්ඩෝ ඇමතිවරයා සහ පවිත්‍ර වනිජාචි ඔහුට hina වුණ හැටි ජෝ බයිඩන් පත් වුණා ඇමරිකාවට එතකොට ඇමරිකානු පුරවැසියෙක් අපි හිතමු පාර්ලිමේන්තුවට අවත් සාදරයෙන් පිළිගන්න ලැහැසි නැද්ද කවුද ඇමරිකානු පුරවැසියගේ නම ඔබතුමා දන්නවද මම දන්නේ ඔබතුමායි මේ මිසීම්කින් අහන්න ගමු නිකන් මතකට එන්නත් කොහොමද කියලා ඉස්සෙල්ලා කිව්වා ගයක් තියනවා කියලා මල්වාට ආ මල්වාට ගියේ තියෙන කියලා ඔබ කිව්වා කිව්වේ කොහොමද මේ මාසෙදී ඇත්තටම කියවාර අපි හිතියම මේ පාර්ලිමේන්තුවේ ඉතිම මම ජයන්ත කරුණ මහත්තයාට අතවන්න කිව්වා අනේ ලාස්ට් ඩේ නේද ඉෂුව ඕල් ද මිස් කියලා. ඒක ඔබ අන්තිම දකින දවස අද කියලා පාර්ලිමේන්තුවේ ජයන්ත කරුණ මහත්තයා. ඉතින් ආද මේ ආදරණීය මාධ්‍ය මීඩියාට මම කියන්නේ මේ පුද්ගලයාගේ 2015 ජනවාරි 10 වෙනිදා රෑ පුෂ්පා රාජපක්ෂගේ එයාපෝට් එකෙන් පැටලෙනවා. ඉතින් ලංකාවේ ජනතාව දන්නවා එතුමා BBC එකේ අසාම් අමින් එක කිව්වනේ මම කවදාවත් ඇමරිකන් පුරවැසියකම අයින් කරගන්නේ නැහැ මගේ දේපල මගේ දරුවෝ බැලලා ඉන්නේ
මගේ නෝනා මම සියලු ඇමරිකන් පුරවැසියෝ කියලා කිව්වා. එතුමාමනේ පපුව රට තියලා ඇමරිකාව වෙනුවෙන් ඕනා මොකද අපි දරා ගන්නවා කියලා දිනුනු දිලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයෝ එන්න නෙමෙයි විශ්වවිද්‍යාල සංශෝධනයේ පාස් කරගත්තේ. දැන් වැඩේ හරිනේ. ඒකට අත උස්සපුවාට එන ගහන්න ඕන කියලා අපි කිව්වා. උන් අත ඉස්සුවානේ. එහෙම අපේ කට්ටිය අපැන්නලා අපි හිටපු ලයිස්තු මන්ත්‍රීවරුන්ගේ උපැන්නනේ. බලතියත් පුරවැසි. යත්තුදානි පුරවැසි. ඉතින් මේ වගේ ච මම කියන්නේ ජනතාවයි හදන්නේ. ඉතින් මේ අය අනිවාර්යයෙන්ම මේ සියලු දේවල් වෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්නත් ඉස්සෙල්ලා මේ කොරෝනා එකේ පහසුකම් සැපීමේ බාරදුන කාර්යභාරය මහින්ද රාජපක්ෂ මහත්තයා වැසිලාගේ බෑ මේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බාරදුන වැසි මහත්තයා. මේ මේසා පෙර වැරදි තියෙන මේ වගේ වැරදි ඉතිහාසයක් කොර ඉතිහාසයක් නඩු සංඛ්‍යාවක් තියෙන අපපිට ඉන්න අපරාධකාරයෙක්ට දුන්නේ බාරදුන්නේ මුදල්. ඉතින් එය ඒ සියරම වෙන් කරගන්නවා මම දන්නේ අර ඕක මාර්ටින් ලූතර් කිනුත් කියතේ ඇබ්‍රහම් ලින්කන් කියා දිනවා නෙල්සන් මැන්ඩෙලා කියා දිනවා ලෝකේ වැඩිම විනාශ කරන්නේ කොරුන්ගත් අපරාධකාරයෝ දූෂිතයෝගත් මංකලකාරයෝ නොව ඒවා දැක දැක නිහඬව ඉන්න හොඳ මිනිස්සු කියන්නේ. එහෙම නිහඬව ඉන්න හොඳ මිනිස්සු ලංකාව ඇති අපිට නම් බෑ. අන්න නිහඬව ඉන්නේ දැන් කොච්චර අපිට ප්‍රශ්න දෙනවා කොච්චර මැඩවත්ත නැදුව අපේ හඬ අවදි කරනවා අපිට නම් ඕවා බලන් ඉන්න බෑ. මම කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා අනිවාර්යෙන් ඉදිරි මේ පාර්ලිමේන්තුවේදී දිනු දෙනවා එසේ එකෙනෙක් අස්වීමට નિયමිතයි. බැසිල් රාජපක්ෂ මහත්මයාට තියෙන නඩු ටික සේරම ඒකට කියන්න උත්තර නඩුවක් වටිනවා. මම හිතන්නේ මම කියන දේ තේරෙනවා ඇති. ඒ නඩුව වලට අපි බහුවිධ කියලා දැක්ක මේ මනුෂ්‍ය මහත්මයලා පරිණලා නරිමන්ත්‍රාලය කියලා ඔය ජනාධිපති පරිගණින් කොමිසමට ජනාධිපති පරිගණින් කොමිසමේ ඉකොමිසම බිඳුව මේ මම හිතන්නේ මේක ෆයිල් කරලා පැමිණිලක් දැම්මා. ඉතින් එතන මොනවද කළේ? මම දැන් මේ කිව්වොත් මාවත් එකට දායි. එතන මොනවද කිව්වේ? කරන්නාගුණ නිකොනස්තුනේ කිස්වේ නැකෝනේ මේ සම්බන්ධයෙන්. යෝෂිත රාජපක්ෂ CNN එකේ සල්ලි හරි කිව්වා. යෝෂිත රාජපක්ෂ CNN එකේ සල්ලි මිලියන CSN එකේ සල්ලි ගෙවුවා 159 මිලියන. එයා බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්. එයා ඒකේ අයිතිකාරයා. ගාමිණී මාසිකාගේ නීස් තමයි අසාර අපිරත්න හිටියද? එයා පඩිපෙළේ ඉඳලා CSN එක පස්සෙන්න ෆොටෝ තියනවා. එයා කිව්වා CSN එක යන්නේ මෙහෙම. කැමරා බඩුත් දෙතු CSN එක යආගේ. යන හැකියනෝ නැහැ කියලා ඒක පරිගණනවා. ලංකාවේ හොරාව අල්ලන්නේ නැනික අහිර යනවා. හොරක රජ වෙනවා. ඒක අපිට කිව්වේ. ගරු හිටපු අග විනිසු සරත් නන්සිල්ලා කිව්වා. මම හිර ගෙදර යවන්න ඕන කියලා රජ ගෙදර යවුවා කියලා. ඒක එදාට විතරක් නෙමෙයි බලන්න. අදට බලන්න. අදත් හිර ගෙදර යන්න ඕනේ රජ ගෙදරට ගිහිල්ලා ඔය ඉන්නේ අපු. ඒ වගේම හිර ගෙදර යන්න ඕන බැසිල් මැති සමයේ ළඟදී මේ ඔබලුත් ඉන්න දිනු දින දාට අපේ කට්ටිය ඉහළ විදි නමුත් අපි නම් ඉහළ විදි නැහැ. මම දන්නවා ළඟදීම කැටගොඩ මහත්තය නැත්තා කැටගොඩ මහත්තය ඇස්සු නැහැ. කැටගොඩ මහත්තය මම දන්නේ කොළඹ ළමයි ආවේ අපේ මිත්‍රයා. මම ඔබතුමින් තුමාට මම දැන් තුමාට පර්මිට් එක ගෙදර කියලා කරන්න ලැබි බැසිල් මහත්තයා පර්මිට් එක අද ගන්න නැහැ. මේ permit එක ඇරෙන්නේ මන්ත්‍රී දුරේ ඇරෙන්නේ ඒක තමයි දැනට තියෙන ආරම්භය.